ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල බිඳපැටුණු ආර්ථිකය ගොඩනගන්න රාජ්‍ය බැංකුව දායක විය යුතුයි ජනපති අවධාරණය කරයි 19 වන සංශෝධනය මගින් ආණ්ඩු කරන්න බෑ ජීඑල් කෙන් ප්‍රකාශයක් මැතිවරණයේ අභියසදී රජය ප්‍රජාතන්ත්‍රවාදය කඩ කරනවා අකිල කියයි බිඳවැටි ඇති ආර්ථිකය ගොඩනැගීමට රාජ්‍ය බැංකුව ඍජුවම දායක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් හැම මීටින් එකක් තිබ්බම ප්ලාන්ටේෂන් සෙක්ටර් එක ගෙනාවත් බස් කට්ටිය ගෙනාවත් හැමෝම කියන්නේ කිසිම සහයෝගයක් නැහැ බැංකුව වලින් කියලා. මම කාටවත් කියන්නේ මගේ කැචර්ලට ලෝන්ස් දෙන්න මගේ ඥාතීන්ට ලෝන්ස් දෙන්න දේශපාලඥයන්ට ලෝන්ස් දෙන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මහ ජනතාවට මේක දෙන්න මහ ජනතාවගේ අවශ්‍යතාවයක් තියෙනවනේ මෙන්න මේක කරලා දෙන්න කියලා. මට තේරෙන්නේ ඇයි මේක කරන්න බැරි කියලා. දැන් අපි අර 104 පොලියට දෙන්න තියෙන කියන එකටත් ඒක හම්බ වෙන්නේ නැහැ. අවශ්‍යතාවය හැටියට තීරුම් අරගෙන මේක කරන්න ඕන. මේකේ පුද්ගලික ප්‍රශ්න ජෙනරල් මැනේජර් අපොයින්ට් කරපු එකට විරුද්ධව ඉන්න AGM ලගේව මට වැඩක් නැහැ. ඒව තියනවා නම් ඔක්කොම හක් කළා දාන්න. ඔක්කොම හක් කළා පිටින් ගනලා දැම්මත් මට ප්‍රශ්නයක් නැහැ. මට ඕන මේකේ වැඩේ වෙන්න. අපි මේ පරණ විදියටම ගෙනින්න බෑ. අපි ඉදිරියට ගෙනියන්න පුළුවන් තරම් ක්‍රමවේද හොයන්න වෙනවා. ඒක හෙමින් හෙමින් කළා බෑ. ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලෝ ඉතින් බැංකර්ස්ලා මට කියන්න ඕනේ නෑ. මෙයා අද තියෙන සිටුේෂන් එක ලෝකේ කවදාකවත් ඇවිල්ලා නෑ. ඉතින් මේ සිටුේෂන් එකෙන් එලියට එන්න අපි හැමදේනම මේ අවුට් ඔෆ් ද බොක්ස් සිස්ටම් අලුත් ක්‍රම හොයන්න වෙනවා. ඉතින් ඒකට කිසි උත්සාහයක් නැත්තම් බැංකුව වලින් දෙන්නේ මේක ඉස්සරහට ගෙනියන්න බෑ. මේවා මේ හිර කරගෙන ව කරගෙන එහෙම බෑ මේක බලන්න වෙන කොහොමද අපි මේක ඉස්සරහට ගෙනව සෙන්ට්‍රල් බැංක් එකත් එහෙම හිතන්න ඕන අපේ normal බැංක් උත් එහෙම හිතන්න ඕන ඕගොල්ලෝ ඒ ගැන හිතන්න ඕන හිතලා ඒකට කරන්න ඕන මේ විදියට වත්මන් ආණ්ඩුව ආනයන සීමා බන්ධනයක් ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. සමගි ජනබලවේග පක්ෂ මුල ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඔහුගේ දූර කාලයෙන් දැනට 10න් එකක් ගෙවිලා ඉවරයි. ඒ 10න් එක තුල මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි හිඟමනට වැටිච්ච සාගත තත්වයකට රට ගොදුරු වෙලා තියෙන බව කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. ගිය ආණ්ඩුවට බැන බැන අද ඒ ආණ්ඩුවේ හදපු සංචිත වලින් අත්‍යවශ්‍ය ආනයන කටයුතු වලට යොදා ගන්න නැතුව අද ණය ගෙවන්න යනවා. ආණ්ඩුව ආනයන සීමා බන්ධනයක් දාලා තියෙනවා. ඒ සීමා බන්ධනය අද හිතවතුන්ට විතරක් ඩොලර් පර්මිට් ලබා දෙන ක්‍රියාවලියක් අද අනුගමනය කරගෙන යනවා. මේගොල්ලෝ ණය අරගෙන මේ රට තවත් ණය ගැති රටක් බවට පරිවර්තනය කරලා අනික් ආණ්ඩුවට පවරනවා ණය ගැනීමේ වගකීම. ජපානය වැනි අපේ මිත්‍ර රටවල් බොහොමයක් අපට නැති වෙන්න යනවා. ඒ අයගේ ආධාර අපට නැති වෙන්න යනවා. රටට ගමනක් නැහැ. ජනාධිපතිතුමා පත්වරට නව රජයක් පත් වෙලා නැහැ. ඒකට ආර්ථික ප්‍රතිපත්තියේ නව ආණ්ඩුවක් දීච්චේ පසු නැේද? නැහැ. අපි ආණ්ඩුව බාර දුන්නනේ. දැන් රටේ අගමැති මහින්ද රාජපක්ෂනේ. දැන් මේ තියෙන්නේ අලුත් ආණ්ඩුවන්නේ. පරණාණ්ඩුවක් නෙවෙයිනේ. මේකට කිසිම බාධාවකින් තොරව දැන් කටයුතු කරගෙන යන්න අපි ඉඩ දීලා තියෙනවානේ. ඔවා මේ වැඩබැරි කට්ටිය කියන ප්‍රකාශන්නේ. එදා කිව්වේ කොහොමද? මේ ජනාධිපතිතුමා මේක කරගෙන යන්න පුළුවන් කෝ. මේජර් ජෙනරාල්ලා 9 දෙනෙක් දාන්න කෝ පළාත් නමයට. බ්‍රිගේඩියර්ලා 24 දෙනෙක් දාන්න කෝ දිස්ත්‍රික් වලට. රට ගෙනියන්න කිව්වා තනියේ. එහෙමනේ කිව්වේ. දැන් කියනවා මේ ආණ්ඩුවක් නැතුව කරන්න බෑ 10න් එක තමන්ගේ දූර කාලයෙන් හානි වුණා කියලා. දැන් ඒ තුමන්ලගේ ආණ්ඩුවක් තියෙන කිසිම බාධාවක් මොකුත් ප්‍රශ්නයක් නැහැ. කරගෙන යන්න. වැඩබැරි කම නිසා. සම්පුවත් නැරඹීමට සියත නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම පුවත් දැමු සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න සැප්තැම්බර් මාස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග දිනයන් ජලීය සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු කිරීම අපේක්ෂා කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා යකුරස් ප්‍රදේශයේදී මාතෘකාව අදහස් දක්වමින් දරුවෝ ඉස්කෝලේක දරුවෝ පළවෙනි වතාවට උසස් පෙළ කරන දරුවෝ කණ්ඩායම මට කතා කරලා මොකද කිව්වේ සර් උසස් පෙළ විභාගයේ දීලා තියෙන දිනේ සැප්තැම්බර් 4 අපිට කල්මදි බැරි සමික වෙනස් කරන්න. තව අඩු ගාන සති 3ක් විතර අපිට එන්න බැරි. මේ දරුවෝ ආනන්ද විද්‍යාලේ දරුවෝ කණ්ඩායම. මම පුතාල පළවෙනි වතාවට කරන අය. ඔය පළවෙනි වතාවට කරන අය. අපි කාගෙත් මේක ඉල්ලීම. සර්ගේ Facebook එකට අපි බලලි දාලා තිබුණා. මම වාට නැගලා ඉස්සෙල්ලාම කිව්වේ අධ්‍යාපන ලේකම්තුමාට කතා කරලා කරුණා කරලා මේ ගැන බලලා දරුවන් ඇත්තටම කල් මදිද
වෙලාව මදිද ආවරණය කරන්න කියන එක මට දින 4ක් 5ක් ඇතුළත දෙන්න. දරුවෝ කියනවා එසම මම මගේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ ආකාරය. මම මගේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ ආකාරය. අපි දෙක බලනවා. අපි තීන්දුවක් ගන්න ගෝඨාභය ජනාධිපතිතුමා. මහින්ද අගමැතිතුමා දරුවන්ට අදාළ ඕනම කාර්යය. තීන්දුවක් ගන්නේ දරුවන්ගේ පැත්තෙන් ඉඳලා මිසක් දේශපාලකගේ පැත්තෙන් ඉඳලාවත් නිලධාරීන් පැත්තෙන් ඉඳලාවත් නෙමෙයි. මෙවර මහමැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමග ජනබලවේගය පාර්ලිමේන්තුවේ ඉහළ ආසන ප්‍රමාණයක් ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ දොඩක්කොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මැතිවරණය සමගි ජනබලවේගය ජයග්‍රහණය කරන සජිත් ප්‍රේමදාස මහතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත්වන මේ රටේ දුක් විඳින ප්‍රගතිශීලී ජනතාවට නව රජයක් ගොඩනගන නව ආර්ථික ක්‍රමයක් ගොඩනගන අලුත් ආරම්භයක් වෙනවා කියන කාරණය අපිට ස්ථිරවම කියන්න පුළුවන්. මේ රටේ එක්සත් ජාතික පක්ෂ 99.9% අද සමගි ජන බලවේගය වටා සජිත් ප්‍රේමදාස මහතුමා වටා එකතු වෙලා ඉන්නේ යම් ප්‍රතිපත්තියක් මත. අද රාජපක්ෂ වරුන්ගේ උවමනාවන් වෙනුවෙන් රාජපක්ෂ වරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටින්නේ වික්‍රමසිංහ කාර්යවසම් කරුණානායක කණ්ඩායම. අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩිම ආසන ගාණක් ලබා ගන්න පුළුවන්. ඒ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගාණක් ලබාගත් විට පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීම ගැන අපිට සැලැස්මක් තිබෙනවා. මැතිවරණයක් අභියසදී වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය කඩ කරමින් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් මකිල විරාජකාරිය සම්මහතා පවසනවා. එසිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අද රටේ භීෂණයේ ආපහු නැවතවිලා තියෙනවා. අද බරපතල විදිහට ප්‍රජාතන්ත්‍රවාදී කඩාදමමින් යනවා. එදා අපි අවුරුදු 5ක් කරාදී එක මිනිස් බිල්ලක් ගත්තේ නෑ අපි. අපි බයක් ඇති කරේ නෑ මේ රටේ. ජනතාව දේශපාලඥයන්ට බයක් ඇති කරා. අද ආණ්ඩුව මැතිවරණයක් අභියස තබාගෙන කටයුතු කරන ආකාරයේ හැසිරෙන ආකාරය ඔබට හිතා ගන්න පුළුවන්. මේ ප්‍රජාතන්ත්‍රවාදී කඩ කරමින් යන ගමන අධිආරක්ෂිත කලාපවල මිනිසුන් ඇවිල්ලා මරලා නැත්තම් මැරිලා හෝ සිවිනිඳ අසාගත්ත හෝ අපි දන්නේ නෑ මොකද්ද කියලා. ඒක හරිම පුදුම විදිහට ඒවා වෙන්නේ. ඔබතුමාලගේ ආණ්ඩුව කෙලිලා අගමැති වුණත් එක්සත් ජාතික පක්ෂේ මෝටාපේ රාජපක්ෂ මහත්තයා එක නෙමෙයි ආණ්ඩුව කරන්නේ. අපි බලන්නේ අපිට ගන්න පුළුවන් උපරිම ආසන ප්‍රමාණය ගන්න. අරගෙන ඉවරලා තවත් උපක්‍රම පාවිච්චි කරලා එක්සත් ජාතික පක්ෂයේ බහුතරය හදාගන්න. ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයෙක් කරන්න ඕනේ ආණ්ඩුව. අපිට තනියම බහුතරය හදාගත්තාම අපිට පුළුවන් ආණ්ඩුව කරන්න. අපේ 113 හදාගෙන තව අපිට එක්සත් ජාතික පක්ෂයේ වටා අනිකුත් ගොඩක් අය එකතු කරගෙන අපි බලන්නේ ආණ්ඩුව තනියම ගෙනියන්න. උපක්‍රම කියලා කියන්නේ සමවිජය බලවේගයෙන් ගන්නවද නැත්නම්? නෑ අපිට ගන්න ඕනේ ගන්නවා අපි. ඕනේ ඒක මෙතන කියන්න ඕනේ නෑ. මේක පක්ෂයේ උපාය උපක්‍රමනේ. ඒක අපි ආණ්ඩුව හදනවා. සභාවේ කිසිම පැකිලීමකින් තොරව මේ රටේ ඡන්දදායකයන්ට කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියලා. ඒ කොහොමද සාධාරණ නිදහස් මැතිවරණයක් පවත්වන්නේ? දහනාවන සංශෝධනයේ මේ විදිහටම තියෙන තාක් මේ රට පාලනය කරන්න බෑ. අලුත් පාර්ලිමේන්තුව රැස් වූ විගස මගේ අදහස. මන්ට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා ඒ පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක්. අපේ පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල තා හොඳ සහභාගිත්වයක් ඇතුව ඉතාම විනයානුකූලව සහ සියලු සෞඛ්‍ය පහසුකම් සහිතව සිදු කරනු ලැබුවා. එය ඉතා සාර්ථකයි. අපි විපක්ෂය වගේ මේ අර පැත්තෙන් කී දෙනෙක් අස් වෙනවද මේ පැත්තෙන් අස් වෙනවද කීකේ බල බල ඉන්න තත්ත්වයට වැටිලා නැහැ. අපි ජනතාව ඉදිරියේ පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි බලය ඉල්ලන්නේ. ඒ නිසා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාව අපිට මේ අවස්ථාවේ 3-2 බලය ලබා දෙයි කියලා. කෘෂිකර්මාන්තය නගා සිටුවීමට රට තුල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන පසුබිමක තම වගාවන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය නොලැබීම සම්බන්ධ පුවතක් අපට වාර්තා වුණා. ඒ මහනුවර අංකුඹුර ප්‍රදේශයෙන්. මේ මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය ප්‍රාදේශීය සභාවල ප්‍රදේශය. මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් සිය ජීවනෝපාය ලෙස තෝරාගෙන තිබෙන්නේ ගොවිතැන. ගම්මානයේ වෙසෙන ගොවි ජනතාව සඳහන් කරන්නේ තමන් විසින් වගා කරන බෝක සඳහා අවශ්‍ය කරන පොහොර හෝ බීජ ලබා ගැනීමට ඔවුන්ට මේවන විට හැකියාවක් නොමැති බවයි. රජය මගින් ලබා දෙන පොහොර සහනාධාරයද මේවන තුරුත් මෙම ප්‍රදේශයේ ජනතාවට නොලැබී ඇති බවටයි අංකුඹුර දකුණු ග්‍රාම නිලධාරී වසමේ ගොවි ජනතාව අප සමග සඳහන් කළේ.
කුඹුරු වලට ඇවිල්ලා බලන්න ඕන පොහොර දෙන්න පුළුවන් ප්‍රමාණය උතුරට දුන්නා පුළුවන් විදියට කිලෝ 2 3 හරි දුන්නා හැට යූරියා දුන්නා මඩ පොහොර දුන්නා අවසාන බණ්ඩි පොර ගන්නට ඒකටත් යූරියා දුන්නා සුදු කුඩුයි හැම ගොවියෙම මේ කුඹුරු යායම වැඩ කරලා තියෙනවා ඒ වැඩ කරපු කුඹුරු ඔක්කොටම හැම මිනිහම කඩෙන් තමයි මේ පොහොර එනකම් බලන් ඉඳලා ගොයන් හදලා දවස් 7කට 8කට තමයි මඩ පොහොර ටික දැම්මේ ගොවිණයා මොකද තමයි මේ ඒක ඇවිල්ලාන්නේ අපි මේ වසම උට ඇවිල්ලා බල්ලත් නැහැ මේ කුඹුරු කොහොමද හැදෙන්නේ කියන්නේ මේ ජලය ලැබෙන්නේ කොහොමද බීජ ලැබෙන්නේ කොහොමද කියලා කිසිම ගොවි මහත්තයෙක් කවෙන්න මොන ගහිරා නැහැ අපි ගොවිණයා මොකද තමයි දැකලා නැහැ මේ වෙනතේ නමුත් අපේ ගොවිය කොහොමද දුක් මහන්සියෙන් මේ කුඹුරු ටික හදලා තියෙන හම්බෙන්ට අපි ගොවි ජනසේවකර ගියත් තමයි එතන නැහැ සිය වගා කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය කරන පොහොර හෝ බීජ නොලැබීම හේතුවෙන් Taman දැඩි පීඩාවට පත් වෙති බවයි ඔවුන් සඳහන් කරන්නේ මෙම කැටලු කාරී තත්වයේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළද නිස විසඳුමක් මේ වෙනතුරු නොලපුණු බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී එස්.පී. හුලංකමුව මහතාගෙන් විමසීමක් සිදු කළා මේ අංකුඹුර දකුණ වසමේ ගොවියන්ගෙන් විශාල මැසිවිල්ලක් තිබ්බා ගොවිනියාමක මහත්මයා කිසිම දවසක ඇවිල්ලා මේ ගොවියන්ගේ ප්‍රශ්න ගැන කතා කරලා ඔවුන්ගේ අඩුපාඩුකම් කඩියෙන් දෙන සහන බීජ පොහොර වැනි දේවල් ලැබෙනවද එතකොට කුඹුරු වැඩ කිරීමට තියෙන අපහසුතාව ගැන කිසිම දෙයක් මේ වෙනකන් හොයලා බලලා නැහැ රජයෙන් පත් කළ රජයෙන් පඩි ගන්න මෙම නිලධාරියා අද වෙනකොට ඔහු මොන විදිහේ කෙනෙක්ද නමක්වත් අපි දන්නේ නැහැ කිසිම දවසක මේ වසමට ඇවිල්ලා නැහැ ඉතින් මං කියන්නේ මේවැනි නිලධාරීන් නිසා විශාල ගැටලුවක් වෙනවා අහිංසක ජනතාවට සාහන සැපීමේ එත්සම කිනපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මිනිමවට පත් වෙනවා ජලිතම වූ මධ්‍යාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.